කොළඹ මහජන පුස්තකාලය මෙච්චර කාර්යබහුල ජනාකීර්ණ ප්‍රදේශයක මෙහෙම තැනක් තියනවාද කියලා පුදුම හිතෙනවා. ඔබ වෙලාවක් ආවොත් අනිවාර්යයෙන්ම කොළඹ මහජන පුස්තකාලයට ඇවිල්ලා පොතපතක් කියවන්න. විවිධ විෂයන් වලට අයිති පොත්පත් සෑහෙන ප්‍රමාණයක් මේ පුස්තකාලේ තියෙනවා. අපි සතුටු වෙන්න ඕනි රටක් හැටියට අපිට මෙහෙම තැනක් තියෙන එක ගැන. මේ මහජන දේපොළක් හුඟ දෙනෙක් දවස නිකම්ම ගත කරනවා මිසක් පොතපත කියවන්න හිතන්නෙම නැහැ. විශේෂයෙන්ම දැන් නූතන තාක්ෂණය නිසා අපි රැඳෙන්නෙම මුහුණු පොතේ අන්තර්ජාලයේ එක්කෝ YouTube channel එක. මේ දැනුත් ඔබ මේ වැඩසටහන බලන්නේ YouTube channel එක තමයි. ඒ වුණාට දැනුම අතිශය වැදගත්. අන්තර්ජාලයේ දැනුම තිබෙනවා. ඒ දැනුමත් උකහා ගන්න. මේ මහා සම්පතෙන් වැඩක් ගන්න. මේ අපේ දේපොළ, රාජ්‍ය දේපොළ. ඔබ හිතන්න මෙහෙම තැනක් කොළඹ තියෙන වගේ සමහරු දන්නෙත් නැහැ. කොළඹ මවට. ඒ නිසා නිදහස් වෙලාවක ඇවිල්ලා පොත්පත් කියවන්න පටන් ගන්න. ඔබට සොඳුරු ආරාධනාවක් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. මේ බල ප්‍රදේශයට ඔබ අයිති නම් ඔබට හිමිකමක් තියෙනවා මහජන පුස්තකාලේ membership එක ගන්න. සමාජිකත්වය. ඒ අතරේ හුඟක් අධ්‍යයන කටයුතු කරන්නත් මේ තැනට එනවා. විශ්වවිද්‍යාලවල, පාසල්වල, විවිධ තාක්ෂණික ආයතනවල රැකියාව කරන අතරේ අමතර පාඨමාලා හදාරන අය, උපාධිය කරන අය තම තමන්ගේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරගන්නත් මෙතනට එනවා. මගේ අත්දැකීම අනුව ඉතාම හොඳ සුහද කාර්ය මණ්ඩලයක් කොළඹ මේ මහජන පුස්තකාලේ ඉන්නවා. මම හිතන්නේ පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් මෙහෙම පුස්තකාල තව තව ඇති කරන්න ඕනේ. අපි බලමු මේ වෙනස් කතාවක්. ඔබ සමහර විට දැනටමත් මේ පුස්තකාලයට යන එන කෙනෙක් වෙනම ඇති, වෙන්න ඇති. අපි බලමු වෙලාව හදාගෙන මේ විදිහට මේ සංවාදයේ දිගටම ගෙනියන්න පුළුවන්ද කියලා. හේතුව අපට බුද්ධිමතුන් අවශ්‍යයි. බුද්ධිමතුන් නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී නැත්තම් රටක් නැහැ. ඒ නිසා මේ බුද්ධිමතුන් නිෂ්පාදනය කරන කොළඹ මහජන පුස්තකාලයේ සිට ඔබට ආදරණීය ආරාධනාවක් කරනවා. නිවාඩු පාඩු වෙලාවට ඇවිල්ලා පොතක් කියවන්න. පුළුවන් නම් සමාජිකත්වයක් ගන්න. හම්බ වෙමු. සමහර විට මෙතනදී